ang hita ni api ba mahita ni langkawi api na katakan puluang mga eye self emotion mga you know may ka mga hita ni school lab ba kay api ko dark research na computer security ito kota sa computer security kata ma research karna kota mga hita ni ගොඩාක් එක එක පැති තියෙනවා ඒ කියන්නේ සමහරක් කට්ටිය network security ගැන කතා කරනවා network security කියන්නේ malware කොහොමද distribute වෙන්නේ මොන වගේ techniques තියෙන්නේ කොහොමද ඒව අල්ලන්නේ firewall වගේ දේවල් හදන්නේ කොහොමද අතට ඒවා ගොඩාක් low level අපි කියන technical දේවල් කියලා එතකොට තව තියෙනවා binary analysis එක කියන්නේ ඔයගොල්ලෝ virus එක කොහොමද ව්‍යාප්ත වෙන්නේ එතකොට මේ දැන් දෙන ලොකුම එක තමයි ඒ ransomware වගේ ඒවා ඒවා කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියලා බලන එක ඒවා ඒවා නවත්වන්න පුළුවන් නේ කියලා බලන එක එතකොට එක එක area එක එතකොට තව එහෙම ඒ වගේ areas තමයි අර මම කිව්වා වගේ security එක තමයි dark web එකේ මේ 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 කොහොමද මේ මේ criminal groups කොහොමද හැසිරෙන්නේ ඒගොල්ල මොන වගේ tools පාවිච්චි කරන්නේ මොන වගේ දේවල්ද ඒගොල්ලන් motivate වෙන්නේ එතකොට ඒව ගොඩාක් රිසර්ච් කරලා තියෙනවා ඒව ගැන. එතකොට ඒව කියවලා අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට තව තියෙනවා online privacy කියන්නේ mobile apps analyze කරලා අපි කොහොමද බලන්නේ ඒව මොන වගේ data ද අපෙන් access කරන්නේ අපිට කොහොමද ඒක නවත්වන්න පුළුවන්ද? එතකොට මම හිතන්නේ තවමත් ඌ පරතරයක් තියෙනවා මේ 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 ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ machine learning වලත් අපිට machine learning ට්‍රේන් කරන ඩේටා ඒව පොයිසන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වලට අපිට ඕන දේට දාලා අපිට මැෂින් ලර්නින් එකෙන් අපිට ඕන දේවල් ගන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල්. එතකොට ප්‍රොටෝකෝල්ස්, එතකොට වෙබ් ප්‍රොටෝකෝල්ස් තියෙනවා. SSL කොහොමද? ස්නිෆ් කරන්න කොහොමද? ඒ මොබයිල් ඇප්ස් කොහොමද SSL පාවිච්චි කරන්නේ? ඒත් එක්කම දැන් අලුතෙන් එන දේ තමයි ඔය ad networks කොහොමද අපේ data access කරන්නේ ව නවත්තන්න පුළුවන්ද නැත්නම් developers ලා කොහොමද security protocols implement කරන්නේ ඒගොල්ලන්ගේ code වල අනිත් එක තමයි දැන් ලංකාවේ අලුතෙන් privacy security lawyer එකක් ඇවිල්ලා තියෙනවා ඒක ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ඒ වලින් කොහොමද කරන්නේ ඒ වලට අපිට tools හදලා දෙන්න පුළුවන් ඒතර මේ වගේ ඒ කියන්නේ ලංකාවෙන් එළියේ ගොඩාක් දේවල් එක එක විදිහට මිනිස්සු මේවා කරනවා එතකොට ස්කෝලැබ් එකේ අපි ගොඩාක් රිසර්ච් කරනවා ස්කෝලැබ් එක ටෙක් එලි යුනිවර්සිටිස් ඇක්ටිව්ලි අපි රිසර්ච් යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටිස් එකයි ඊට පස්සේ QCRI එකත් එක්ක ඊට පස්සේ යුනිවර්සිටි රිලේට් එතකොට ඒ වගේ ඒ කට්ටියත් එක්ක ඒගොල්ලෝ කොලබරේට් කරනවා එතකොට මේ මම හිතන්නේ සිකියුරිටි රිසර්ච් ගැන කතා කරනවා නම් රිසර්ච් එකක් කරනකොට අපි මම හිතන්නේ මුලින්ම කියන දේ තමයි කියවන්න පුළුවන් තරම් කියවන්න ඕනේ. එතකොට කියවන්නේ එකේ අපි ඇයි කියවන්නේ කියන්නේ දැන් මොනවාද වෙන රිසර්ච්? දැන් මිනිස්සු කරන රිසර්ච් මොනවාද? එතකොට ඒ රිසර්ච් කරනකොට අපිට ඒ කියවනකොට අපිට ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු කොහොමද ඒ රිසර්ච් එක කරන්න හිතුණේ? මොටිවේට් උනේ මොකද්ද කියන. එතකොට හැම පේපරේම රිසර්ච් පේපර්ස් වල තියෙන මොටිවේෂන් ඒ කොහොම papers 4-5 සමහරවිට කරලා පළවෙනි papers 3-4 කියනකොට අර අපි කියනා වගේ නිකන් මඤ්ඤන්න දෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒ හැටි. ඒක එහෙම කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ ওই papers 4-5 6-7-8 කියනකොට ඕගොල්ලන්ට තේරෙනවා ඒක pattern එකක් තියෙනවා. ඒගොල්ලෝ මෙහෙම හිතලා තමයි මේ හැමෝම මේක කරන්නේ. ඒක මුලින්ම තේරෙන දෙයක් නෙමෙයි. සමහරක් මොලේ හොඳට මොලේ දින කට්ටියට ඒක තේරෙනවා. දැන් මට එහෙම තේරෙන්නේ නැහැ. ඒක ඒක ටික කාලයක් කරනකොට තේරෙනවා. ඒකෝ දැන් මෙහෙම කියනකොට අපිට තේරෙනවා මෙන්න මේ මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. නැත්තම් ඕගොල්ලෝ papers ගොඩක් කියවනකොට මේ පේපරේ මෙහෙම ප්‍රශ්නක් තිබ්බා මේ අනිත් පේපරෙත් මේ ප්‍රශ්න දෙක එකව කළා අපිට තව ප්‍රශ්නයක්. එතකොට දැන් මේ රිසර්ච් කරනකොට තාම වැදගත් දේ තමයි ඕගොල්ලෝ බලන්න ඕනේ ඕගොල්ලෝ විසඳන්නේ මොකක්ද? දැන් ගොඩාක් කට්ටිය කරනවා මේ blockchain. ඒගොල්ලෝ දන්නේ නැහැ blockchain වලින් මොකක්ද විසඳන්නේ. blockchain එක අර ඕගොල්ලෝ අපි කියන්නේ දැන් මිටියක් තිබ්බ පමණින්ම හැමදේම ඇණයක් නෙමෙයි සොලූෂන් එකක් තියෙන හින්දා ප්‍රශ්නයක් හදන්න යන්න එපා ඒකට. ඕගොල්ලෝ මේ ලංකාවේ අලන්තව සිකියුරිටි ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ හැම වෙලේම රිසර්ච් එකක් කරනකොට ඕගොල්ලෝ එක්සයිට් වෙන්න ඕනේ ප්‍රශ්නෙට.
සොලූෂන් එකට නෙමෙයි. ආ මේ මේ ප්‍රශ්නේ කොච්චර වැදගත්ද අපි හොයන එක. ඒතරද ලංකාවේ දැන් ඇවිල්ලා අලුතෙන් ආපු රෙගියුලේෂන්ස් වලට අපිට ටූල් එකක් හදන්න පුළුවන් නම් අපිට ලංකාවේ කම්පැනිස් වලට උදව් කරන්න පුළුවන් නම් අන්න ඒක ලොකු දෙයක්. මේ එතකොට දැන් මෙහෙම මේ දැන් අපි එතකොට මේ රිසර්ච් පබ්ලිකේෂන් කියවනකොට අනිත් එක තමයි මොන කන්ෆරන්ස්ද කියවන්න. සාමාන්‍ය සිකියුරිටි වල ජර්නල්ස් කියවන්න එපා. ජර්නල්ස් කියන එක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි සිකියුරිටි වල අනිත් ෆීල්ඩ්ස් වල ගණන් ගන්න දෙයක් ඒක. ඒතර සිකියුරිටි වල තියෙනවා tier 1 tier 2 tier 3 කියලා කන්ෆරන්සස් ගොඩක් වෙදිලා tier 1 කන්ෆරන්සස් හතරක් තියෙනවා. ඒතර මම චැට් එකේ එක ගන්න. පළවෙනි එක තමයි Usenix security කියන එක. ඊට පස්සේ තියෙනවා IEEE security and privacy. ඊපස්සේ ACM CCS කියලා එකක් තියෙනවා. තව තියෙනවා NDSS කියලා. ඊතර මේවා තමයි ලෝකේ තියෙන tier 1 conferences 4. ඒකට ඕගලන්ට මේ tier 1 conferences 4 paper එකක් කියවනකොට සාමාන්‍යයෙන් මේවා පිටු 13ක් 14ක් පිටු 15ක් කියන papers තියෙනවා. ඒකට සාමාන්‍ය paper එකක් කියවන්න පැය 3-4ක් යනවා. සමහරක් ලා පළවෙනි පේපර් එක කියවන පැය 6-7ක් යනවා. ඒක ප්‍රශ්න නැහැ. ඒනට ඕගොල්ලෝ ටික ටික කියවනකොට ඕගලන්ට තේරෙයි මේක සාමාන්‍ය common structure එකක් නෙවෙයි abstraction. ඊට පස්සේ introduction එකේ motivation එක තියෙනවා. ඊට පස්සේ related background කතා කරනවා. ඒගොල්ලෝ research එක කරේ කොහොමද කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ analysis එක දෙනවා. මෙන්න මේ තමයි අපේ data. අන්තිමට අපි ඒගොල්ලෝ discussion එකක් කියලා කියනවා. හරි interesting මේක. ඒගොල්ලෝ ආපු data එක ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ මෙන්න මේ නිගමන වලට තමයි ආවේ අයියා. එතකොට ඒවල තියෙන අනාගතේට මොනවද තියෙන වටිනාකම්. එතකොට ඔයගොල්ලෝ paper එකක් ගත්තාම abstract එක කියවලා abstract එකේ introduction එකයි කියවලා බලන්න මේ එක මොකක් හරි වැදගත් දෙයක් තියෙනවා. අද නිකන් ඔයගොල්ලන්ට කවුරුත් නැතුව ඊට පස්සේ discussion එකයි conclusion එකයි කියවලා බලන්න. කීල දේවල් වෙලා තියෙනවා. එතකොට ඒකත් interesting නේ. ඒතුරු quality එක කියවන්න පුළුවන්. හැබැයි ඉතින් මුලින්ම papers කියවනකොට මම නම් කියන්නේ A to Z සම්පූර්ණයෙන් කියවන්න. පළවෙනි papers 5-6 ඊට පස්සේ ඔයගලන්ට අර වගේ කියවන්න පුළුවන්. එතකොට මෙහෙම කියවනකොට තියෙන මේ අර මම කලින් කිව්වා වගේ තියෙන ප්‍රධානතම හොඳ දේ තමයි ඔයගලන්ට අර ideas එන. එතකොට මේ ideas එනවා කියන්නේ ඒගොල්ලෝ ලෝකේ තියෙන ප්‍රසිද්ධ රිසර්ච් කරපු කට්ටිය හිතන විදියට ඔයගොල්ලොත් ඒ හිතන ලෙවල් එකට එනවා. දැන් මම රිසර්ච් කරනකොට ඒගොල්ලෝ හිතන විදිහට ඕගොල්ලෝ හිතන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ හිතුවේ ඇයි කියන එක ඒ විදිහට හිතුවේ ඇයි කියන එක ඕගොල්ලන්ට තේරුණා. ඕගොල්ලන්ට ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒකයි. ඒගොල්ලෝ හිතන විදිහට ඕගොල්ලෝ හිතන්න ඕනේ නැහැ. ඒ වුණාට ඇයි එහෙම ඒගොල්ලෝ හිතුවේ? ඇයි මේ ප්‍රශ්නෙට ඒගොල්ලෝ එක්සයිට් වෙන්නේ? ඒතර ඕගොල්ලන්ට ඒ විදිහටම ඕගොල්ලන්ටත් එතකොට මොකක් හරි. ඒත් මම ගොඩාක් මම කරලා තියෙන රිසර්ච් මම දැන් කරන රිසර්ච් මම මේ දරුණු මේ රයිටර්ස්ලගේ පොත් කියලා නෙමෙයි මම සාමාන්‍ය රිසර්ච් හොයාගන්නේ නිවුස් කියවලා මිනිස්සුත් එක්ක කතා කරලා. සමහරක් කාලවලට මේ ඔය ට්විට එකේ තියෙන දේවල් ලංකාවේ පත්තරවල තියෙන දේවල් ඒව කියවම ඒවල තියෙන ඕනාටත් වඩා ප්‍රශ්න මිනිස්සුන්ට මේ විසඳන්න පුළුවන්. ස්පෙෂලි ලංකාවට තියෙන අදාළ ප්‍රශ්න. එතකොට මේ ප්‍රශ්න කියවලා ඒ බලන්නේ ඒක කොහමද ඕගොල්ලන්ට කොහමද ඔක මේ කරන්න පුළුවන්. සිකියුරිටි වෙන්න පුළුවන්. ඕන දැක් වෙන්න පුළුවන් නේ. සිකියුරිටි මැෂින් ලර්නින් වෙන්න පුළුවන්. තව මොනවාද? ඉමේජ් ග්‍රැෆික්ස් වෙන්න පුළුවන්. තියරි වෙන්න පුළුවන්. ඒ අදාළ නැහැ මොකද්ද ඒරියා එක කියලා කම්පියුටර්ස් වල ඕගොල්ලෝ අවසාන පුරුදු වෙන්න ඕනේ නිකන් ඇහෙන දේවල් නිකන් ඕගොල්ලන්ට පෙනෙන දේවල් වලේ ඒ ප්‍රශ්නය දැනන මාමීකට මම මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන් කොහොමද හරියයි. අනිත් එක තමයි මම ඇත්තටම රිසර්ච් කරනකොට මට මුලින්ම මගේ ලෙක්චර් කෙනෙක් කිව්ව දේක් තමයි රිසර්ච් එක පටන් ගන්නකොට ඔයගොල්ලෝ ඉවර වෙන්නේ කොහොමද කියලා දන්නවනම් ඒක රිසර්ච් එකක් නෙමෙයි ඒක නිකන් සබ්ජෙක්ට් එක ප්‍රොජෙක්ට් එකක්. රිසර්ච් එකක් කියලා ඉවර වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති වුණා. ඒතර ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් ඔයගොල්ලන්ගේ ඉන්ට්‍රස්ටිං රිසර්ච් එක තමයි අර ජර්නි එක ඔයගොල්ලෝ ඉන්න තැන ඉඳන් අවසාන තැනට යන එක. අනිත් එක හැම වෙලේම 80%ක්ම රිසර්ච් එකක් පටන් ගන්නකොට තියෙන එක නෙමෙයි ඉවරනකොට තියෙන. මේ හැටි එක. ඒක තමයි රිසර්ච් එකක් කියලා කියන්නේ.
ඔගොලු රීසර්චින් හැම වෙලේම සර්චින් හැම වෙලේම සර්චින්. එතකොට එහෙම උනායි කියලා කලකිරෙන්න එපා. ඒ රිසර්ච් වල හැටි. ඒ ක්ලාස් ප්‍රොජෙක්ට් වල තමයි කියන්නේ මෙන්න මේ සිස්ටම් එක හදන්න. උර ඒක හැදෙනවා. ඒක තමයි අවසානයේ. බස් රිසර්ච් වල බොහොම කලකටොළු තමයි කිව්ව විදිහට දෙයක් වෙන්නේ. එතකොට ඕගොල්ලොන්ගේ රිසර්ච් එක තමයි මේ කිව්ව විදිහට මේක වුන්නේ නැත්තේ ඇයි? මොනවාද අපි දැනගෙන හිටපු නැති හේතු ඒක නොවෙන්නේ. ඒතර ඒක තමයි රිසර්ච් එක. ඒක තමයි ඕගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක. එතකොට මේ හැම වෙලේම ලොකු ප්‍රශ්න වලට යන්නේ කොහොමද? ඕක සරල ප්‍රශ්නයක් ගන්න. බොහොම පොඩිම ප්‍රශ්නයක් ගන්න. ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න. ඒතර ඒක තමයි රිසර්ච් එකක් වෙන්නේ. මම හිතන්නේ මම රිසර්ච් ගැන කතා කරන්න පුළුවන් පැය ගන්න මම හිතා අපිට තියෙන වෙලාවත් එක්ක මම හිතන්නේ ඕක තමයි බට් ඒ වුණාට මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම දාන්නම් අපිට මේ මම ඔයගෙන පොඩ්ඩක් කිව්වනම් තමයි ඉන්ටරැක්ෂන් එක සෙල්ෆ් ඉන්ටරැක්ෂන් එක ඕකේ මම ඇත්තටම මේ ඉක්සි කියන මේ රිසර්ච් ලැබ් එක රිසර්ච් සයන්ටිස්ට් කෙනෙක් ඒක UC Berkeley වල තියෙන ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්ච් ලැබ් එක මම ඩිග්‍රී එක ඉවර කරේ ලංකාවේ UCSC 2008 තමයි මම ග්‍රැජුවේට් වුනේ ඊට පස්සේ මම මාස්ටර්ස් කරා UBC University of British Columbia distributed systems අනේ මම තමයි කරේ ඒ කියන්නේ මගේ රිසර්ච් එක උනේ මේ කැප් තියරම් කියන එක කියන්නේ ස්කේලබල් ස්කේල් කරනකොට consistency data consistency කොහොමද තියාගන්නේ කියන්නේ ඊට පස්සේ මම 2013 PhD එක පටන් ගත්තේ security වලින් පස්සේ මම UBC වල ඉඳන් UC Berkeley වලට ආවා මගේ computer science security research එක කරන්න මගේ research එකේ මම ගොඩක් පෙන්නුවේ මම tools හදලා තියෙනවා mobile apps analyze කරන්න මගේ research එක මම දැන් ලෝකේ වටේ universities වල උගන්වනවා දැන් මම ලංකා US වලත් DC වල ගොඩක් කට්ටියට කතා කරලා තියෙනවා මගේ රිසර්ච් එක පාවිච්චි කරලා Google ලට මම මිලියන 20 මිලියන ගානක නඩු වැටිලා තියෙනවා ගොඩක් regulations US වල regulations අනස්සලා තියෙනවා එතකොට මම මගේ කියන්නේ දැනට කරන දැන් කරන ගොඩක් රිසර්ච් මම කරන්නේ මේ privacy and regulations ගැන කතා කරනවා ඒ කියන්නේ අලුතෙන් ආපු regulations වලට කොහොමද මිනිස්සු හැඩ ගැහෙන්නේ එතකොට analysis mobile apps වල තියෙන ප්‍රශ්න ගැන ඒවල security ප්‍රශ්න ඒවල තියෙන privacy ප්‍රශ්න ගැන මම ගොඩක් research කරනවා health apps ගැන health systems online health systems වලින් කොච්චරක් මිනිස්සුන්ගේ data access කරනවාද ඒවා කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ කොච්චර අනවසරෙන් data access කරනවාද එතකොට ඇඩ් නෙට්වර්ක්ස් ගැන මම ගොඩක් රිසර්ච් කරනවා. මේ ඇඩ් නෙට්වර්ක්ස් වල කොහොමද ඒවල ඉකනොමික්ස්, ඒවල කොහොමද ස්පොච්චර සල්ලි මිනිස්සු බිඩ් කරනවද? ඇයි ඒව බිඩ් කරන්නේ? ඇයි වැඩියෙන් බිඩ් කරන්නේ? අඩුවෙන් බිඩ් කරන්නේ? ඒවල මොනවාද හේතු? ඒ විශේෂම සිකියුරිටි ඉෂුස් මොනවාද මිනිස්සුන්ගේ ඩේටා කොහොමද ඒගොල්ලෝ ඇක්සස් කරන්නේ? ඒත් එක්ක මම හිතන්නේ අපි මේ බග් සීරෝ වගේ එකක් පටන් ගන්නත් හේතුව තමයි මගේ තව රිසර්ච් එක තමයි vulnerability management කියන්නේ. vulnerability management වල කරන්නේ ඒ කියන්නේ company එකක් ගත්තම ඒගොල්ලෝ කොහොමද මේ security issues එකක් හොයාගන්නේ so ඊට පස්සේ හොයාගත්තම ඒගොල්ලෝ හදන්නේ කොහොමද එතකොට මේ ඒක research කළා මම ගොඩාක් මේ ලෝකේ තියෙන ලොකුම companies 40 ගානක් එක්ක වගේ මම වැඩ කරා වැඩ කළා ඒගොල්ලොත් එක්ක කතා කළා ඒගොල්ලන් කරන දේවල් ඉගෙනගෙන ඊට පස්සේ තමයි අපිට තේරුනේ මේ බග් බවුන්ටි කියන එක ඇත්තටම ලංකාවේ අපිට තාමත් වැදගත් කෙනෙක්. ඒකෙන් තමයි අපි බග් සීරෝ කියන එක ලංකාවේ ස්කෝල් ලැබ් එක හරහා දැම්මේ. එතකොට මේ එතකොට ඒකේ ඒ දැන් නිපුණ කියන එක නිපුණත් මාත් එක්ක UCSC එකේ රිසර්ච් එකක් කළා. ඒගොල්ලෝ තාමත් හොඳ ටූල් එකක් හදලා තියෙනවා. ඒත් ඔය මේ කම්පැනිස් වලට ඒගොල්ලන්ගේ පොස්ට් එක ගැන කොහොමද කියන්නේ? එතකොට ඒ මම ජෙනරලි කිව්වත් එහෙම මම කියන්නේ security and privacy ගැන මම තමයි ගොඩක් දේවල් මම රිසර්ච් කරන්නේ මම ලංකාව ඇත්තට ගොඩක් වැඩ කරනවා ලංකාවේ නේ මම ඇත්තට රටවල් 7-8ක ස්ටුඩන්ට්ස්ත් එක්ක වැඩ කරනවා so yeah නෑ ඉතින් මගේ introduction එක තමයි ඒක මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න